චන්නි පැන්ඩා සමට සූදු බවට ඇමරිකාවෙන් සාතිකලත් එකම විෂබීජනාශක සබන්. වගා රැසකට හානි කරන සේනා දළබුවන් මර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ජනාධිපති කාර්ය සාධක බලකාය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිෂණ සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව අද ආරම්භ කළේ දඹුල්ල පැල්වෙහෙර කෘෂිකර්ම ගොවිපලේ. ඒ අනුව මහවැලි අධිකාරියේ කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 200කින් පමණ සමන්විත කණ්ඩායමක් ගල්කිරියාගම, මඩාටුකම, පොළුගස්වැව, සීගිරිය, කලුන්දැව ආදී ප්‍රදේශවල ගොබිම් සොයා ගමන් කළා. මෙහිදී සේනා දළබුවන් පරීක්ෂා කිරීම, විනාශ කිරීම මෙන්ම සේනා දළබුවන්ගේ හැසිරීම පිළිබඳව ගොවිෂණතාව දැනුවත් කිරීමද සිදු කෙරුණා. මහවැලි අධිකාරී විදිහට අපි මේ කන්නේ බඩිගුරු හෙක්ටයා 3000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි කලාප 10 වගා කියලා තියෙනවා. කියන්න කනගාටු 180කට විතර මේ වෙන දළඹු හානිය පැතිරෙ ගිහින් තියෙනවා. ඒක හිතන්න උනේ ජාතික ව්‍යසනයක් කියලා. මේ අතර සේනා දළබුවන්ගෙන් බඩිරිඟු වගාවට සිදු වූ හානිය ගණනය කෙරෙන අසවනු සමීක්ෂණය අදත් අනුරාධපුර, විලච්චිය සහ ඇලාපත්තුව ආදී ප්‍රදේශවලදී කෘෂිකර්ම නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා. මේ අතර සත්ව ආහාර සඳහා ලොරි රථයකින් රැගෙන යමින් තිබූ සේනා දළබුවන් හානි කළ බඩේරිඟු තොගයක් ඊයේ පසොරුවේ මර්ධන් කඩවල පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. එහිදී සේනා දළබුවන් සහ ඔවුන්ගේ කොරස් සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ අතර සේනා දළබු හානිය සම්බන්ධයෙන් ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී විෂය භාර අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී පෙරාදිනේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගාමිණී හිටිනායක මහතා ප්‍රකාශ කළේ ශුද්‍ර ශීවීන් සහ විලෝපිකීන් භාවිත කර සේනා දළබුවන් මර්ධනය කිරීම ඉතාම සුදුසු ක්‍රමවේදය බවයි. මේ පණුවන් සේනාවක් විදිහට විශාල ප්‍රමාණයක් දකින නිසා තමයි මේකට සේනා දළබුව කියලා කියන්නේ. ඒ සතාව පාලනය කිරීම, කළමනාකරණය කිරීම තමයි දැන්ට කරේ. එතකොට ඒ සතාගේ ජීවන චක්‍රයේ කොහේ තැනක්වත් හරියට පාලනය කරන්න තැනක් නැහැ. මොකද එකෙක් ගිලින සලඹේ, අනිත් එකා කඳ ඇතුලේ ඉන්නවා, කඳ මතුපිට ඉන්නවා, අනිත් එකා පොළොව යට ඉන්නවා. යම් ආකාරයක මේ සඳහා ක්‍රියාත්මක වෙන්නා වූ අර ශුද්‍ර ජීවීන් ඉන්නවා, ඒ වගේම විලෝපිකයන් ඉන්නවා. ඒ හඳුන්වා දීමට යන්න ඕනේ. එමෙන්ම සේනා දළබු මර්ධන වැඩසටහනේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. මෙම වන්දි ප්‍රදානය කිරීමත් සමගම ගොවි මහතුරු පෙළඹෙන්න පුළුවන් නැවත වගා කරන්න අපි කරුණාකර අපි ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේ බඩිරිඟු වගාවෙන් වළකින්න කියලා. විශේෂයෙන්ම පෙබරවාරි මාර්තු මාස දෙකේ බඩිරිඟු වගාවෙන් වළකින්න අපි යල්කන්නේ නැවත ආරම්භ කරමු. විධිමත් ක්‍රමයකට, ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රමයක් අපි හඳුන්වලා දෙනවා.